අපේ සමාජයේ පුද්ගලයන් ගත්තාම ජන සමාජය ගත්තාම පිරිසක් ජ්‍යොතිෂ්‍ය පිළිගන්නවා. හඳහන කේන්ද්‍රය පිළිබඳව දැඩි විශ්වාසයක් තියෙන පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. තවත් පිරිසක් ඉන්නවා ඒ විශ්වාස කරන්නේ නැහැ. තවත් පිරිසක් ඉන්නවා පිළිගන්නෙත් නැහැ, නොපිළිගන්නෙත් නැහැ. මැද ඉඳගෙන වැළෙන පිරිසකුත් ඉන්නවා. අපේ සමාජයේ විවිධයි විෂමයි. පුද්ගලයන්ගේ හැටි එහෙම තමයි. ඒ අතර ධර්මපාල සේනාරත්න මහත්මයා ඇතුළු පිරිසක් ඉන්නවා ජ්‍යොතිෂ්‍ය පිළිගන්නේ නැහැ. ජීවිතයේ නියමුවා හැටියට හඳහන පිළිගන්නෙත් නැහැ. ඇයි ඒ කියලා මුලින්ම මම අහන්න කැමතියි. ඔව්. ජ්‍යොතිෂය පිළිගන්නේ නැහැ. මමත් එහෙමයි. ඔය මහත්මයා කිව්ව පරිදි මාත් එක්ක තව ගොඩාක් පිරිසක් ඉන්නවා ලංකාවෙත්. තව පිරිසක් ඉන්නවා ලංකාවේ නෙමෙයි ලෝකෙ විවිධ රටවලත් ඉන්නවා. ඉතා විශාල පිරිසක් ජ්‍යොතිෂය පිළිගන්නේ නැහැ. ජීවිතයේ අරමුණ විය යුත්තේ ජ්‍යොතිෂය නෙමෙයි කියන මතවාදයේ ඉන්න පිරිසක් ලංකාවේ තියෙනවා. විදටලා තියෙනවා. ඒ කියන එකම මම තව එක වැදගත් කාරණයක් කියන කැමති කිලිම සම්බන්ධ නැතුණත් මේ ප්‍රශ්නෙට මෙන්න මේක. හසන්ත මහත්තය කරේ මොකද්ද? හැදුවා මේ ටෙනිස් පිටියක්. හදලා අර පැත්තට දැම්මත් තුනෙක්ව. පිටිය අනිත් පැත්තට දැම්ම තව එක්කෙනෙක්ව. මාව දැන් ටෙනිස් ගන්න කියනවා. ඒ වගේ වැඩක්. කෙසේ වෙතත් ඒ උපමාව දැන් ඉවරයි. එහාට පළමු නැහැ ඒක. මොකද ටෙනිස් ගන්න ගියාම දිනා ඉන්නව පරදිනා ඉන්නව. මේක එහෙම නැහැ. නැහැ. සේනාරත් මහත්තයා මේ විවාදයක් සම්බන්ධව ආරාධනා කරා. මගේ මතය පළකේ ඒක තමයි. මම මේ ස්වභාවය ගැන කිව්වේ. එතකොට එමත් නැහැ. එතකොට මේ ඇයි අසමාන කියලා හෙව්වේ? ඇයි නොපිළිගන්නේ? ඇයි නොපිළිගන්නේ කියලා. ඔව්. මම හිතනවා මේ දැන් සාකච්ඡා කරන්න පොඩ්ඩක් කල්ුත් වේ මහත්මයා මට ප්‍රශ්න ඉදපත් කරා. ඇයි ජ්‍යොතිෂය නොපිළිගන්නේ? නැත්නම් ඇයි ජ්‍යොතිෂය විද්‍යාත්මක නැහැ කියලා කියන්නේ? ඒක ප්‍රශ්නේ මට ඉදපත් කළා. මම හිතුවා මගේ ජීවිත කාලය තුලදී ඒක සමහර ලක්ෂවරයක් වෙන්න පුළුවන්. මා වෙත ඔය ප්‍රශ්න ඉඹලා තියෙනවා. පුද්ගලයන්ගෙන් පුවත්පත් මගින් තමයි නොඑක ආකාරයෙන් ඔය ප්‍රශ්නෙම අඩු වශයෙන් ලක්ෂයක් වාරයක් මා වෙත යොමුලා තියෙනවා. ඇයි ජෝසෙෆ් නොගන්නේ? මං හිතනවා හරන්ද මහත්මයා මං හිතනවා ඒ ප්‍රශ්නයම වැරදි කියලා. අපි අහන්න ඕන ඔබ ජෝසෙෆ් පිළිගන්නේ ඇයි? පිළිගන්නේ ඇයි? අපි අහන ප්‍රශ්නේ ඒකයි. අපි අහිංසක මිනිහ අරංගල උසාවියට මොහොමේ වර්ධකලේ නැත කියලා පුරණ උසහ කරලා නැහැ නේ. වර්ධක නොකර අහිංසක මිනිහෙකුව නඩු දාලා දැන් ඔප්පු කරනවා තමස වර්ධ කරන්නේ නැහැ කියලා. එහෙම කතාවක් නැහැ නේ. කතාව තියෙන්නේ වර්ධ කරමිනියා වර්ධ කර බව ඔප්පු කිරීම. ඒ තර්කය අදාළයි මෙතනට. තර්කය මොකද්ද? ජ්‍යොතිෂය පිළිගන්නේ ඇයි කියන එක නෙමෙයි අසීරු ප්‍රශ්නේ. අසීරු ප්‍රශ්නේ ජ්‍යොතිෂය පිළිගන්නේ ඇයි? ප්‍රශ්නේ අන්න එහෙම නෙමෙයි එන්න ඕන. මොකද සාමාන්‍ය ඉබදන සිද්ධාන්තයක් තමයි ඔය නෙගටිව් නස්ත්‍ය නත්‍ය අර්ථය නැත කියන අර්ථය නෙගටිව් තර්ම එක. ඒක ඔප්පු කරන දෙයක් නෙමෙයි. ඔප්පු කරන්න ඕන තියෙන දෙයක් නෙමෙයි. ඔබතුමාගේ ඒ ප්‍රශ්නේ අහලා තේරුමක් නැහැ. මොකද ඔබතුමා නොපිළිගන්න නිසා. ඒක තමයි කියන්නේ. ඒ තමයි කියන්නේ. එතකොට ඇත්ත වශයෙන්ම අපේ මේ සාකච්ඡාවේ පදනම විය යුත්තේ ජ්‍යොතිෂය පිළිගන්නේ ඇයි? පිළිගන්නේ ඇයි කියන හේතුව කිව්වොත් මම කියන්නම් ඊට විරුද්ධ හේතු. ඒක මම බලාපොරොත්තු වෙනවා ජ්‍යොතිෂය පිළිගන්න අය ඇයි නොගන්නේ කියලා උත්තර දෙයි කියලා. ඒක වැදගත් ප්‍රශ්නේ ඒකයි. මම දන්නවා ලංකාවේ, ඉන්දියාව, මැලේසියාව රටවල විශාල වශයෙන් ජ්‍යොතිෂ ගැන විශාල ප්‍රචාරයක් තියෙනවා. මිනිසුන්ගේ ඇදීමක් තියෙනවා. ඒක ඇත්ත. ලංකාවෙත් තියෙනවා. ඒ ඇදීම ගැන කෙටියෙන් මම කිව්වොත් මට කියන්න පුළුවන් මූලික වශයෙන්ම අර පරම්පරාගතව ආපු නිසා පිළිගන්නවා. ඒ නිසා වෙන විද්‍යාත්මක සාක්ෂිය අතු නෙමෙයි පිළිගන්නේ. තාත්තා කරා, මුත්තා කරා, මාමත් කරා, බාප්පත් කරා. ඒ නිසා අපි කරනවා. අපි කේන්ද්‍රයම තමයි වැඩ කරන්නේ. ලග්නය අනුව තමයි වැඩ කරන්නේ. පලාපල බලනවා අපි. ඉතින් අන්නේ ඒ අර පාරම්පරිකව ආපු නිසා මිසක් බහුතරයක් තිස මේ ජ්‍යොතිෂය ගැන මොකක්ද කියලා දැනගෙනත් නෙමෙයි, දන්නෙත් නැහැ, උනන්දුකුත් නැහැ ඒ ගැන. කරන්න වලේ කරනවා. ඒ මේකුත් තියෙනවා. ඉතින් ඔහොම බලපුවාම මට කියන්න තියෙන්නේ ජ්‍යොතිෂය
විද්‍යානුකූලව පිළිගත නොහැකි බවයි. හොඳයි. දොරමඩලාව කියලා කියන්නේ නිදහස් චින්තනය මතුවීම සඳහා ඉඩ සලස්වා තිබෙන වේදිකාවක්. අප විශ්වාස කරන ආකාරයට යමක් වැරදි කියන්ටත් හරි කියන්ටත් කරුණු කාරණා දැන සිටිය යුතුයි. යමක් තරයේම ප්‍රතික්ෂේප කරනවා නම් ඒ වැරදි කියනවා නම් ඒ සඳහාත් සාක්ෂි සාධක අවශ්‍යයි. යමක් තරයේ පිළිගන්නවා නම් හරිය කියා ඒකටත් පැහැදිලි සාක්ෂි සාධක අවශ්‍යයි. නිදහස් චින්තනය කියා අපි අදහස් කරන්නේ ඒකයි. දොරමඩලාව දොරමඩලාව විවිධාකාරයේ මතිමතාන්තර, විවිධාකාරයේ දර්ශන, විවිධාකාරයේ චින්තනයන් ඉස්මතු වීමට ඉඩ සලස්වන වේදිකාවක්. ඒක පාර්ශ්විකව එක මතයක් ජනතාව මත පැටවීමට දරන උත්සාහයක් නෙමෙයි. නමුත් ශාස්ත්‍රීය පදනමක පිහිටා ඒ සිදුවිය යුතු බව අප තරයෙන් විශ්වාස කරනවා. මං හිතනවා ජ්‍යොතිෂ විෂය වෙනුවෙන් පෙනී හිටින ඒ මාතෘන් තුන්දෙනාටම එක්තරා විදිහක අභියෝග දෙකක් එල්ල වුණා. එකක් තමයි මේ මනුෂ්‍ය සමාජයට එන මේ ව්‍යසනකාරී සිදුවීම් පිළිබඳ කලින් කියලා ඇයි මිනිසුන්ව බේරගන්නේ නැත්තේ? ඇයි මේ වගේ විපත්තිදායක අවස්ථාවන්වලදී කලින් කියලා බේරගන්නේ නැත්තේ? ඇයි එහෙම කරන්න බැරි වුණේ කියලා මහත්තයව. ඊළඟට දෙවෙනියට කතා කරපු මහත්තයත බණ්ඩාර මහත්තයත් ඇහුවා මේ බය නිසාද මෙහෙම වුණේ කියලා. ඒක විදිහක අභියෝග දෙකක් ඉදිරිපත් වුණා. ඊට අමතරව සේනාරත් මහත්තයාට කියන්ට යම් කාරණාවක් තියෙනවා නම් විශේෂයෙන් ඔබතුමා පළ කළ අදහස් පිළිබඳව යම් අදහස් මත වෙච්ච නිසා මට කියන්න තියෙනවා අසන්ත එක කාරණයක් තමයි. බොහෝ වෙලාවට අපි මේ උපමා උපමේය වලින් මුලා වෙනවා. ඒක සාමාන්‍ය දිනදා ජීවිතයේ ලක්ෂණයක්. උපමාවක් කියනවා, ඊට පස්සේ උපමේයක් තියෙන වෙනම, අර උපමා අරම නිසා මේකත් මෙහෙම වෙන්න ඕනේ. ඔන්නම තර්කන ක්‍රමයක් තියෙනවා මම දැකලා තියෙනවා. ඒක සාධාරණ තර්කන ක්‍රමයක් නෙමෙයි. ඒක මට කියන්න කාරණයක්. තවත් කියන්න තව කාරණයක් තමයි එක්ස්ප්‍රෙෂන් වත් නැ කිව්වා. අද කිව්වේ මේ යම් දිනයක හැදෙන ඔක්කොම පුහු කියලා. පුහුද මොකද කිව්වේ? පුහුද පුහු ගෙදි අර ගුල්ල ගහන ගුල්ල ගහනවා. අන්න ගුල්ල ගහනවා වීද ලීවලට ගුල්ල ගහනවා. පොය දවසට කැපුවාමද? පොය දවසට කැපුවොත් එහෙම ඒ ගහේ ලීවලට ගුල්ල ගහනවා. පොය දවස නෙමෙයි නම් ගුල්ල ගහන්නේ. අපි යන්නේ මේ වගේ කරුණු පදනම් කරගෙනද? මේක සත්‍යයක්ද? මේක ඒ මහත්මයා සොයාගත්තේ කොහෙන්ද? මොන පරිශ්‍රණය කළාද? මොන විද්‍යාත්මක ගවේෂණයක් කළාද? දැනගත්තේ කොහොමද? මේ කොයි පොතේ තියෙනවද කන්දරේ? ගුල්ල පොය දාරක පොම් ගුල්ල ගහන්නේ. අත ගුල්ල ගහනවා. මොන පොතේද එහෙම තියෙන මහත්මයා? බඩ මොන පොතේද එහෙම තියෙන්නේ? මේ විද්‍යාපතේ තියෙනවා. හතේ විද්‍යාපතේ මම දැකලා නැහැ. තියෙනවා. ඒක තමයි මම අත්දැකීම් වලකුයි නේ. නැහැ අනිවාර්යයෙන්ම තියෙනවා. ප්‍රශ්න වලට අහන්න. තියෙනවා හොඳයි. තියෙනවා නම් බොහොම හොඳයි තියෙනවා නම්. නමුත් මම අභියෝග කරනවා පුළුවන් නම් ගැලපෙන නම් අසෝල් පොතේ තියෙනවා නැහැ. නැහැ මහත්මයා. මේ ඔක්කොම දේ හිතින්ම හොයාගත්තු යම් කාරණාවල් මේ කාරණාවල් පදනම් කරගෙන මේ තර්ක කරන එක වඩදී වාදී කරත් ඔබතුමා පිළිගන්නේ නෑ. වඩදී මේ හැර පේන දෙන්නේ. ඔව් ඒක. ඒක හැර පේන දෙන්නේ. ඒක 15කට මේ ජනකමන ඒක හැට පේනවා. වඩදී වාදී හැට පේනවා. ඒක වෙන්නේ මේ නෑ සන්ත මහත්මයා. දින පේන්නේ නෑ. නෑ සේනාරත් මහත්මයාට කතා කරන්න ඉඩ දෙන්න ඕනේ. වඩදී වාදී කියන එක අපිට හැට පේනවා. විද්‍යාවෙන් විග්‍රහ කළ හැකි චන්ද්‍රයාගේ සහ සූර්යයාගේ තියෙන ආකර්ෂණ බලය ආදි වශයෙන් මේ විග්‍රහ කළ තියෙනවා. ඒක ඇහැට පේන දෙයක්. ඉතින් ඇහැට පේන දේවල් පිළිගන්නේ නැහැ නේද? නෑනේ. ඇහැට පේන දේ පිළිගන්නවා. පේන්නේ නැද්ද මම පිළිගන්නේ නැහැ කියලා කිව්වේ. මං කිව්වේ පොයට කපු ගහට ගුල්ල ගහනවා. කොයි පොතද එහෙම තියෙන්නේ? හතේ පොත තියෙන හතේ පන්ති පොත අපි ඉගෙන නැහැ. මම ඉතින් හතේ පන්ති පොත තියෙන විචාරය තමයි කරලා වහාම කපලා අයින් කරන්න කියන්නේ. ඒ ඇයිද කිව්වොත් මම දන්නේ නැහැ. මම හිතන්නේ සේනාරත් මහත්මයා කියන පොය දවස කරුණු පදනම් කරගෙනද අපි සාකච්ඡාවක් පවත්වන්නේ? තමයි කැපුවේ එන්ස ගුල්ල ගැහුවා. ඔය කතාව කීදෙන පිළිගන්නවද? එමත් හොයාගත්ත කොහොමද? කවුද කියලා දුන්නේ? මොන පොතේ තියෙන්නේ? ඔන්න විද්‍යාපතේ තියෙන ගවේෂණයක් පරිශ්‍රණයක් කළාද? නැහැනේ. ඔන්න වගේ අපේ බොහෝ විට ජ්‍යොතිෂය සම්බන්ධව සාකච්ඡාවලදී මට නැවත නැවත මුහුණ දෙන්න සිදු වුණු නැවත නැවත මතුණු ප්‍රශ්නයක් තමයි ඕක. නිකං හේ කිසි පදරමක් නැතුව හරයක් නැතුව වල්පල් කියනවා. කිසිම හරයක් නැහැ ඒවයි. මට කියන දින දෙන්නේ කාරණේ. තුන් ගර්ණේ මහත්මයා අපි අඹ ගරුකන කරනත් මම හැමදාම මේ මහත්මයා පිළිග බලනවා. මේ කදා මේ මම පොත් කීයක් කියවලා තියෙනවද කියලා. ජ්‍යොතිෂය ගැන. ජ්‍යොතිෂය. ඔව්.
මට ගමන් මට දැන් ගණක් කියන්න බෑ මං කියවලත් නෑ ඇත්තට මම ප්‍රශ්නේ මේක නෙමෙයි මම ප්ලේන් එකේ යන්න ප්ලේන් හදන හැටි ගේන්න ඕනේ නෑ මට ප්ලේන් එකේ යන්න පුළුවන් මට බස් එකේ යන්න පුළුවන් බස් හදන හැටි ගේන්න ඕනේ නෑ ඒකත් මම උපමාවක් එතකොට අපිට අවශ්‍ය නැහැ බස් හදන හැටි ඉගෙන ගන්න බස් වලින් යන්න ඕන නම් ඒකදා මම කියන්නේ මාත්මය ජෝතිෂ යන යම් හැඟීම් තීරණ ගැනීම සඳහා කිසිසේත්ම එකපතක්වත් කියවන්න ඕනේ නැහැ. ටිකක් තමුන්ගේ බුද්ධිය මෙහෙවලා ඇහැ අරගෙන පොඩ්ඩක් හිටියොත් මේ කාරණේ පැහැදිලි වෙනවා. පොත් එකක්වත් කියවන්න ඕනේ නැහැ. තවත් කාරණේ පොත්වල තියෙන ඔක්කොම ජෝතිෂය ඇත්තයි කියලාමනේ. ඒ පොත්වල තියෙන කරුණු මේ මාතර ගුල්ල ගහපු කරද්දේ කරුණු වගේම පදනමක් නැති නිකම් මොනවද කරුණක් තියෙනවා. සම්පත් කිව්වා තියෙන එක. කිසිම පදනමක් නැති. ඉතින් මට කියන්න තියෙන්නේ මේ අපි ජෝතිෂ ප්‍රතික්ෂේප කරන්නේ මේ ලෝකෙ තිබෙනා වූ සියලු ජෝතිෂ පොත් කියලා නෙමෙයි. සාමාන්‍ය බුද්ධියෙන් බැලුවාම අපිට පේන්න තියෙනවද ගන්න පුළුවන් දෙයක්, හරවත් දෙයක්, ඔප්පු කළ හැකි දෙයක්, නැත්නම් ප්‍රයෝජනයක් තියෙන දෙයක්. ප්‍රයෝජන තියෙන වෙලාව තියෙන උදාහරණයක් වශයෙන් කිව්වොත් රත් විද්‍යා මහත්මයා අන්තන් ළමයට නමක් දාලා දෙන බරගණක් අය කරනවා. ඒක ප්‍රයෝජන. කේන්ද්‍රය බලන බරගණක් අය කරනවා. ඒක ප්‍රයෝජන. මගුල් තුලාවක් ජොඩු කරලා බලන බර්ගා කය කරනවා ඒක ප්‍රයෝජන. එහෙම ප්‍රයෝජන තිබ ඇත්ත. ඒ අරුණාම පොදු සමාජයේ මේ දින ප්‍රයෝජනයක් නැහැ කියන පදන උඩ තමයි මම ඉන්නේ. සේනාරත් මහත්මයා තමන් පිළිගන්නා මතය බොහොම ඍජුව පළ කරනවා. ඒ එතුමාගේ පෞරුෂත්වය එහෙම අදහස් පළ කිරීමේ හැකියාව. මොකද එතුමා තනියෙන් ඒ මතයේ වෙනියෙන් පෙනී හිටියත් ඒක පැහැදිලිව නිර්වෘත කියන ඒ සඳහා අපි ඉද ප්‍රස්තාව සලස්වා දිය යුතුයි. කිසිම කෙනෙක් ඒ සඳහා බාධා නොකළ යුතු බවත් මා මතක් කරන්නට කැමතියි. එතුමාට ඒ මතය පළ කරන්නට ඉද ප්‍රස්තාව සලසා දෙන්න උනේ මොකද එතුමා පමණයි ඒ අදහස ඉදිරිපත් කරන්නේ. දුරකථනයෙන් වුණත් මා කැමති ඒ මහත්මයා පළ කරන අදහසට කිට්ටු අදහස් පළ කරන නොඑක අදහස් තියෙන හැට අපි ඉද ප්‍රස්තාව සලසා දෙන්න උනේ. මෙතෙක් ලැබුණු දුරකථන මතුන් මුන්නුත් ඒක පැහැදිලිව පෙනුණා.